කොළඹ මහතිකරණයේ ඉකුත් 19 වැනිදා වසර 10ක පමණ කාලයක සිටම විභාග වූ නඩකටයුත්තක අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා. එම තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහතිකරණ විනිසුරු ධම්මික ගණේපල මහතා ඊට වරදකාරිය වූ විත්තිකාරියට බරපතල වැඩ සහිත වසර 2ක සිර දඬුවමක් නියම කොට එය වසර 10ක කාල පරාසයකට එම දඬුවම අත්හිට වීමටද නියම කළා. ඊට අමතරව විනිසුරුවරයා විසින් විත්තිකාරියට වසර 10ක කාලය තුර තවත් එකී නඩකටයුත්තකට අදාළ වන ආකාරයේ වරදක් සිදු කළ හොත් වසර දෙකක බරපතල වැඩ සහිත සිට දඬුවම ක්‍රියාත්මක කිරීමටද නියම කළා. ඊට අමතරව විනිසුරුවරයා විසින් රුපියල් ලක්ෂ 5ක දඩයක් ඇයට නියම කළා. කෙසේ හෝ එල්ල වූ චෝදනාවන් සියල්ලටම වරද පිළිගැනීම නිසා එලෙස දඬුවම් නියම වූයේ රෝස්මේරි ජෝඩ් ෆිලිෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් නමින් කුප්‍රකට කාන්තාවටයි. ජිනා මැඩම් කලකට පෙර මෙරට එක්තරා සමාජ ස්තරයක සුවචකීකරු කාන්තාවක් වූයේ ඔවුන්ගේ ඕනෑ එපාකම් පිරිනැසූ නිසා වෙනි. ඇයට මෙලෙස දඬුවම් නියම කෙරුණේ 2010 දෙසැම්බර් 4 වෙනි දින කොළඹ කොල්ලපිටිය මංසන් ප්‍රකට ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ 7 සහ 8 මහල්හි කාමර කිහිපයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක කාන්තාවන් 5 දෙනෙකු රඳවා ගැනීම ඇතුළුව නීතිපතිවරයා විසින් නීතිකාරියට එරෙහිව ගොඩකළ චෝදනා 5ක් පිළිබඳව වූ නඩු කටයුත්තේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. ජූඩ් ෆිලිෂියා හෙවත් කා අතරත් ජිනා මැඩම් නමින් ප්‍රකටව සිටි ඇය සුපිරි පන්නේ මෙරට ධනවත් බලවත් ප්‍රභූ පන්තියේ අයවලුන්ට ගණිකාවන් සැපයූ තනත්තියකි. එකේ 50,000 75,000 පමණක් නොව ලක්ෂ ගණනින් ඇගේ ගණිකා මැඩමේ කාන්තාවන් අලෙවි තිබුණා. ඒ මෙරට කාන්තාවන් පමණක් නොව විදේශීය කාන්තාවන්ද සමගිනි. මෙරට සෑම අස්සක් මොල්ලකම කාන්තාවන් සිටි ඇයගේ ගණිකා නිවාසයට ඈත ගම්බද කාන්තාවන් පැමිණ තිබුණේ නිවෙස්වල කොළඹ ප්‍රධාන පෙළේ ආයතනවල රැකියාව කරන බව පවසමිනි. එසේම විදේශ කාන්තාවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇයගේ ගණිකා මඩමේ කටයුතු කර තිබුණා. එකී ගණිකාවන්ගේ පහස ලබා ගැනීමට පැමිණෙන අයවලුන් ගෙවන ලක්ෂ ගණන් මුදලෙන් 10%කට අධික මුදලක් ලබාගෙන තිබුණේ ජිනා මැඩම්ය. මාසකට ලක්ෂ 30කට අධික මුදලක් ලිබර්ටි ප්ලස් සහි කාමරවලට ගෙවමින් ඇය මෙකී ගණිකා නිවාසයේ පවත්වාගෙන ගොස් තිබුණේ කිසිදු පොලිස් නිලධාරියෙකුට ඒ වැටලීමට තරම් හයියක් නොමැති වෙන ආකාරයෙන් ප්‍රභූ පැලැත්තියේ බොහෝ දෙනෙකුගේ අනුග්‍රහය ලැබමිනි. මේ ගමෝ කාන්තාවක් වන ඇය ගණිකා වෘත්තිය හරහාම කොළඹට පැමිණ කුලේ නිවෙස්වල කල් ගෙවා පසුව කොළඹ සුපිරි ජීවිතයක් ගත කරමින් මෙකී ගණිකා නිවාසයේ පවත්වාගෙන ගොස් තිබුණා. කිසිදු හිරිකිතයකින් තොරව කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූ ජීනා මැඩම්ගේ කුප්‍රකට ව්‍යාපාරයට තිත තැබීමට එසමයේ කිසිදු පොලිස් නිලධාරියෙකු වගකිවේතු පාර්ශවයක් උනන්දු නොවූයේ ඇයට තිබූ බල මහිමයත් ඇය සමග ප්‍රභූ පැලැන්තියට තිබූ සම්බන්ධතාවයත් නිසායි. වරක් ඇයගේ ගණිකා නිවාසයේ වැටලූ පොලිස් නිලධාරීන්ට එවකට රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරයෙක්ද එහි සිට හමු වී තිබුණා. ඒ අනුව ඇයගේ ගණිකා නිවාසයට රේංකෝ පැලැන්තිය කැපදු දියන්න ගම්‍යමාන වෙනවා. එලෙස ඇය විසින් පවත්වාගෙන ගිය ප්‍රභූ පුද්ගලයන් රේංගමින් සිදු කෙරෙන ගණිකා මඩමට එරෙහිවීමට පළමු වෙඩිමුරේ තැබුවේ එවකට ආරක්ෂක ලේකම් විසිනි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු උපදෙස් මත එවක පොලිස්පති මහින්ද බාලසූරිය විසින් චීනාගේ ගණිකා මඩම වැටලීමේ මෙහෙම භාර දී තිබුණේ කොළඹින් පිටත පොලිස් ඒකකයක් වූ වලාන දූෂණ මර්ධන ඒකකයටයි. එවක එහි ස්ථානාධිපති වූ දුමින්ද බාලසූරිය මහතා ප්‍රමුඛ සිවිල් හා නිල ඇඳුම්ලාගත් පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 30කට අධික පිරිසක් එක්ව 2018 දෙසැම්බර් 4 වෙනිදා චීනාගේ ගණිකා මඩම වැටලීමේ මෙහෙම සිදු කෙරුණේ ඊට පෙර නිලධාරීන් දෙදෙනෙකු උපාය දූතයන් ලෙස ගණිකා නිවාසයට යවමිනි. වසර 20කට අධික කාලයක් කිසිදු පොලිස් නිලධාරීන් නොදැක්කසේ ජීනා විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය එදින වැටලුවත් ඇයව කොටුකර ගැනීමට පොලිසියට නොහැකි වුණා. ඒ ජීනා මැඩම් පොලිසිය පැමිණෙද්දී ගණිකාවන් 7 දෙනෙකු කැටුව 8 මහලේ කාමරයක සිට පොලිසිය පැමිණෙන ආකාරය රූපවාහිනී තිරයකින් නරඹමින් සිට රහස් පඩිපෙළකින් පැන ගිය හේනි. එදින ඇය පැන ගිය ආකාරය පොලිසියටද අදහගත නොහැකි විය. එහෙත් කාමරවල සිට උස්බෙකිස්තාන කාන්තාවන් 2 සහ මෙරට කාන්තාවන් 3 පොලිසියට කොටු වූවා. එලෙස කොටු වූ මෙරට කාන්තාවන් වූයේ අනුරාධපුර මාර්ගම සහ කළුතර කාන්තාවන් 3 එදින පැනකිය ජිනා මැඩම් කොළඹ සුපිරි හෝටල් කාමරයක දින ගණනාවක් ගත කර තිබුණා. එම කාලය ඇය රටින් පැන යාමට තැත් කර තිබුණත් පොලිසිය ඊට එරෙහිව වැටකඩුළු තද කළේ ගුවන් තොටුපළ බලධාරීන්ද දැනුවත් කරමිනි. ඇයව කොටු කර ගැනීමට මෙරට සියලු පොලිස් ස්ථානවලින් දිවාරය වැහසමින් සිටියා. ඊට පොලිස් බුද්ධ්‍යංශ නිලධාරීන්ද එක්ුණා. වැටලීම් කළ දින සිට දින 9ක පමණ කාලයක් වෙස්මාරු කරමින් තැන තැන ගිය ජිනා 13 වෙනිදා තම කොණ්ඩේ ස්වරූපය වෙනස් කිරීමට කොළඹ සුපිරි පන්තියේ කොණ්ඩා මොස්තර නිර්මාණ ආයතනයකට යාමට වෙලාවක් වෙන් කරගත්තා. එලෙස කොණ්ඩා මොස්තර නිර්මාණ ආයතනයට ජිනා පැමිණීමට නියමිත බවට පොලිස් ඔත්තුකරුවෙකුට තොරතුරක් ලැබී තිබුණා. ඔහු එම තොරතුරු පිළිබඳව දැනුවත් කළේ එවක සිටි විශේෂ පොලිස් නිලධාරියෙකු වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂකවරයා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ක්ෂණිකවම අදාළ ස්ථානයට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් යවා ඇයව අත්අඩංගුවට ගත්තේ එදින සවස් යාමයේමයි. එහෙත් ඇය ගණිකා නිවාසය පවත්වාගෙන යාමට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවට පොලිසියට බොහෝ සේ බේගල් ලැබ තිබුණා. කෙසේ හෝ ලිබර්ටි ප්ලාසාහි පාලකයාගේ
සහ පොලිසිය සිදු කළ වැටලීම් තොරතුරු මත ඇයට ගැළවීමක් ලැබුණේ නැහැ. ඒ අනුව අත්අඩංගුවටපත් ජිනා මැඩම්ට එරෙහිව 2007 ඔක්තෝබර් මාසයේ දිනක කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තාවන් ගණිකා වෘත්තියට ඇදගැනීමේ චෝදනාවද එල්ලවුවා. අත්අඩංගුවට පත්වන විට 64 වියෙහි පසු වූ ජිනා නොයෙක් ලෙඩ රෝග ගැන පවසමින් පොලිසිය නිදහස් වීමට තැත් කළත් ඊට පොලිසියෙන් කිසිදු අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙරට තුල කලක් බලවත්ම කාන්තාව ලෙස වැජිපුරු ජිනා මැඩම්ට එරෙහිව අවංකව රාජකාරී කරන වගකීමේතු නිලධාරීන් පොලිසිය ඇතුළු රටේ පාලන තන්ත්‍රය තුළ සිටි හේන් ඇගේ නොමන ක්‍රියාවන්ට එලෙස තෙත තිබුණේ නීතිය ඉදිරියටද පමුණවමින් දඩුවම් ලබා දෙමිනි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිව subscribe කරන්න.